काय विज्ञप्ति वची विज्ञप्ति के रूप देखिए विनित ආය සාදු රූප දෙකක් රූප කායි විඤ්ඤාති වාචි විඤ්ඤාති කියන විකාර රූප කියලා කියනවා. ඒ කියන්නේ රූප කලාපයක නැතුව තනියම උපදින්නේ මේ කායි විඤ්ඤාති නවකය වාචි විඤ්ඤාති සද්ද දසකයේ කියන දෙකේ තමයි රූප කලාව දෙක උපදින්නේ. කායි විඤ්ඤාති නවකය කියන්නේ සුද්දාස්තකයයි කායි විඤ්ඤාතියයි. වචී විඤ්ඤාති සද්ද නාවක දශක කියන්නේ වචී විඤ්ඤාතිය සද්ද නැතුව වචී විඤ්ඤාතිය නැහැ නේ. සද්දත් එක්ක සුද්දාස්ත කටත් එක 10. එතකොට ඒක වෙනස තියෙන්නේ දැන් යම් කිසි දෙයක් ඇඟවීම පිණිස සිතෙන් හට ගන්නා වූ වායෝ ධාතුව නිසා කායේ සිදුවෙන සැලවීම ආකාර විශේෂයක් තමයි කාය විඤ්ඤාති කියන්නේ. ඒකට අදහස් හැඟවීම තමයි ක්‍රියාකාරීත්වය. ඊළඟට ඊට හේතු වෙන්නේ චිත්ත සමුණ්ඨාන වායෝ ධාතුව. ආසන්න හේතු වෙන්නේ. ඊළඟට කාය විඤ්ඤාති. ඊට වචී විඤ්ඤාති කියන්නේ වචනය ප්‍රකාශ කිරීම සඳහා සිත නිසා හටගන්නා පඨවි ධාතුව. චිත්ත සමුට්ඨාන පඨවි ධාතුව කර්මජ පඨවි ධාතුවේක ගස්තනේ වෙනවා. ඒ ගස්තනේන කොට ඇති වෙන ශබ්දයට ප්‍රත්‍ය තමයි වචී විඤ්ඤාතිය. ශබ්දේ නෙමේ වචී විඤ්ඤාතිය ශබ්දයට ප්‍රත්‍ය වෙන ආකාර විශේෂය. ඒකට ප්‍රධාන හේතු වෙන්නේ චිත්ත සමුට්ඨාන පඨවි ධාතුව. එම කියලා තියෙනවා. එතකොට ඒක අප්‍රකට රූප විශේෂයක්. දැන් ඔය වාට කියන්නේ මේ මුලින් හටගත්තනේ ඕලාරික රූප 12ක්. ඒ හැර සූක්ෂම රූප 16ට වයිති. විඤ්ඤාති සිද්දේ විඤ්ඤාති රූප දෙකයි ලෞතා මුදිතා සම්මන්නිතා රූප තුනයි. පහතම කියන්නේ විකාර රූප කියලා. විතර වෙනස් වෙනවා. ලෞතා මුදිතා සම්මන්නිතා කියන්නේ රූප කලාපයන්හි කර්මය කර්මජන චිත්තජ උතුජ ආහාරජ. ඒ කියන්නේ තිජ රූපයත් රූප සුද්දාෂ්ටකත් එකතු වෙන අවස්ථා. ඒ අවස්ථා හත් තුනක් තමයි ඉලසා මුදුතා කම්මඤ්ඤ සහැල්ලු බව මුරුදු බව කර්මන්නි බව. ඒ වගේම තමයි කා විඤ්ඤාති වචී විඤ්ඤාති දෙක. දැන් අපි හපිනවා ඉසත ගන්නවා ඔක්කොම කා විඤ්ඤාති. ඊළඟට අත පොඩි කරනවා කහනවා සතෙක් ඉන්නවනම් එලවනවා ඔක්කොම කා විඤ්ඤාති. ඒක දැඟවලනවා සබන් ගන්නවා පාඩිනවා නැගිටිනවා ඔක්කොම කා විඤ්ඤාති. මේ කා විඤ්ඤාතියෙන් තමයි ඒ කායික ක්‍රියා සියල්ලටම හේතුව. ඒකෙන් ළඟින් ඉන්න කෙනෙකුට දකුණ කෙනෙකුට වැටෙන මේ කරන්නේ ආවල් දෙය කියලා. ඒ අදහස ප්‍රකාශ වෙන එකක් තමයි කා විඤ්ඤාතියෙන් කියන්නේ. ඒකට ප්‍රධාන හේතු වෙන්නේ චිත්ත සමුට්ඨාන වායෝ ධාතුව. වචී විඤ්ඤාතියත් ඒ වගේ තමයි. දැන් අපි අත්ත වචනයක් හෝ නිකරුණේ වචනයක් හෝ සුභාසිතයක් හෝ දුර්භාසිතයක් හෝ වචනයක් කියවෙන්නේ සිත ප්‍රත්‍ය කරගෙන. නිකං කියවෙන්නේ සිත ප්‍රත්‍ය කරගත්ගෙන හට ගන්නා පඨවි ධාතුව සහිත සුද්ධාසක රූපයෙහි පඨවි ධාතුව මේ ශරීරයේ තියෙනානි කර්මජ පඨවි ධාතුව. ඒ පඨවි ධාතුවත් එක්ක සංගතන වචන උච්චාරණය වෙන ස්ථාන වල එතකොට සද්දයන් නිකුත් වෙනවා. ඒකකින් සිත නිසා නිකුත් වෙන බැවින් චිත්තජ රූපයක් ඇතිව හඳුන්වනවා. එක චිත්තක්ෂණය. චිත්තක්ෂණ 17ක් ඒ රූපයේ රෙමෙ. මෙන්නම යොගන්නන්නේ. ඒක විපස්සනා කරනකොටින් ඒක තනිකර වෙන් කරන්න ඕන ලක්ෂණ රසපත්ති පට්ඨාන පදට්ඨාන වශයෙන් අවලංගු තියෙනවා. එතකොට පැහැදිලි වෙනවා. අනිත්‍යත්වයේ පිළිවෙල වදන සරලත්වයේ ඉඳලා ගම්මිනේ.
අනිත්‍යත්වය පිළිබඳව වැඩිම සඳහන් කරන්නේ භාවනාවක් ඇති. ඔව්. ඒක තමයි ඉතින් අනිත්‍ය ස්වභාවය මේ අපි නිතර නිතර භාවිතා කළාට ඒක අර දකින්න කරන කොටයි පැහැදිලිව ඇතෙන්නේ. දෙක රූප කලා පරි නාම ධර්ම හරි තමන්ගේ විපස්සනා ඥාන ආලෝකයෙන් ඒක විපස්සනා ඥානෙම ආලෝකය කියන්නේ. ඒ ආලෝකයෙන් දකිනවා. ඒ දකින කොට පේනවා වෙනස් වෙන හැටි. වෙනස් වෙන හැටි දැන් උද්‍යාවිය අවස්ථාවනේ. එයින් වය කියන්නේ වෙනස් වෙන හැටි පේනවා. උපදින හැටි පේන්නේ. උපදින හැටි අරමුණු කරනවා. මේ උපාදක්ෂෙන චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ බලන්න බෑ. සංතතියක් තමයි බලන්නේ. සංතති කියන්නේ පරම්පරාවක්. එතකොට ඒ හැම කෙනකම දැන් රූප කලාපයක් බලනවා නම් රූප කලාපේ රූප කොටස් ඇති වෙන නැති වෙන හැටි තේරෙන්න පටන් ගන්නවා. එතකොටයි අනිත්‍යත්වයේ හරියට වැටෙන්නේ මෙනෙහි කරනකොට සාර්ථක වෙන්නේ. ඉතින් කලින් ඉතින් අපි දල වශයෙන් සුත වශයෙන් අරගෙන අනිත්‍ය අනිත්‍ය මෙනෙහි කරනවා. පඨවි ධාතු අනිත්‍යයි ආපෝ ධාතු අනිත්‍යයි විදිහට හිතනවා. ඒ හිතන්නේ සුත වශයෙන්ගෙන අහලා තියෙනවා. නමුත් ඒක දකිමින් කරනකොට තමයි ප්‍රත්‍යක්ෂ වශයෙන් අනිත්‍ය ලක්ෂණය දැකගත්තා වෙන්නේ. ඒක ඉතින් දැක ගැනීම ක්‍රම රාශියක් තියෙනවා. රාශියක් තියෙනවා. එක නවස්තාවසේ දැන් සත්තාලී සාකාර මහ විපස්සනාවේදී බලන්න ක්‍රම තියෙනවා 10ක්. අනිත්‍ය ලක්ෂණිය 10ක් තියෙනවා. අනිත්‍ය ප්‍රවණිච්ච, පලෝක ප්‍රවණිච්ච, චල ප්‍රවණිච්ච, පබංග ප්‍රවණිච්ච, අද්වේත ප්‍රවණිච්ච, විපරිණාම ධම්ම ප්‍රවණිච්ච, විභවත ප්‍රවණිච්ච, අසාරගත ප්‍රවණිච්ච, සංකත ප්‍රවණිච්ච, මරණ ධම්ම ප්‍රවණිච්ච කියලා එකක් එකක් ගාන බලන්න තියෙනවා. දුක්ඛ වශයෙන් බලනකොට 25ක් ආකාරයෙන් බලන්න තියෙනවා. 25 ආකාරයෙන්. අනත් වශයෙන් 5 ආකාරයකට බලන්න තියෙනවා. එතකොට ඒක සම්මර්ෂණ අවස්ථාවේදී. සම්මර්ෂණයේදී ඒ විදිහට බැලුවාට උද්‍යාවීය ඥාන අවස්ථාවේදී තමයි හරියටම තේන්නේ. උද්‍යාවීය ඒ රූප කලාප, නාම ධර්ම, තේලි නැති නැති තේරි පටන් ගන්නවා. දකින්න. ඒ දකින්න විපස්සනා කරනවා. ඊළඟට බංගානුපස්සනාව ඊටත් වඩා සියුම් ලෙස දකිනවා. බංගානුපස්සනාවේ තියෙන අර කලාපතෝ යමකතෝ කනතෝ පටිපාටිතෝ නිට්ටුග්ඝාතනාමාන සමුච්ඡේදනතෝ විදේ නිකාන්ත පරියාදාන සත්තාරූප විපස්සනා කියලා අරූප ධම්ම විපස්සනා 10ක් 7ක් තියෙනවානේ. එයින් ඔය මුලින් කියපු හතර ආකාරයෙන් බලන්න තියෙනවා. කලාපතෝ ඉස්සෙල්ල දැන් රූප කලාපයක් අරගෙන රූප කලාපේ එක රූපයක් අනිත්‍යයට මෙනෙහි කරනවා. අනිත්‍යයට මෙනෙහි කළා මෙනෙහි කරපු චිත්තචෛසික ධර්ම ආයි ප්‍රසාර කරනවා. ඒක තමයි කලාපතු. යමකතු කිව්වේ ඊට පස්සේ මෙනෙහි කරපු චිත්ත වාර දෙවරයක් මෙනෙහි කරන දෙවරයක් තුන් වාරයක් යමකතු. කනතෝ පටිපාටිතු ඊට පස්සේ පස්වාරයක් දක්වා චිත්ත පරම්පරාව මෙනෙහි කරනවා. ඊළඟ පටිපාටිතෝ කියනකොට 10 වාරයක් දක්වා 11 වෙනි සිටින් දක්වා මෙනෙහි කරනවා 10 වාරයක්. ඒ වාගේ මෙනෙහි කරන තමයි අර තීක්ෂණවම ඒ ඇති වෙන නැති වෙන ඇති අනිත්‍ය ලක්ෂණය තේරෙන්නේ. ඉතින් අනිත්‍ය ලක්ෂණයයි දුක්ඛ ලක්ෂණයයි අනාත්ම ලක්ෂණය එකවර මෙනෙහි කරන්නේ නැහැ. අනිත්‍ය ලක්ෂණය නම් අනිත්‍ය ලක්ෂණය තමයි දිගටම මෙනෙහි කරගෙන යන්නේ. ඒ ගුණ කළ තමයි දුක්ඛ ලක්ෂණය නැවත අරමුණු කරන්නේ. හේතුව එක එක යෝගාවචරයාට ওই ලක්ෂණ තුනෙන් එකක් තමයි දැඩිසේ වැටෙන්නේ. අනිත් ඒවා ඊට පස්සේ කරන්න ඕනේ. දැන් මේවයි ඉස්සෙල්ලෙන්නේ. ඒ නිසා ඉතින් ඕක ලක්ෂණ ත්‍රයේ ත්‍රි ලක්ෂණය හොඳින් අවබෝධ කරගන්නට ඉතින් අර විපස්සනාම තියෙන්න ඕනේ. විපස්සනා තියෙන්න ඕනේ. විපස්සනාට පදනම් වෙනවා සමාධිය. ඒකෝදිතා දැන් මුලින් කරන්න එපා කියනවානේ. ඒ දකින්න නැතුව කරන්න එපා කියන්නේ ඊට මුලින් කරන්න තියෙන්නේ ධර්මතාවන් ඔක්කොම වෙන් කරගන්න ඕනේ. රූප පරිග්‍රහණේ, නාම පරිග්‍රහණේ, රූප වවස්ථානේ, නාම වවස්ථානේ කියලා එකම
ඉස්සෙල්ල ඔක්කොම තේරුම් ගන්න ඕනේ. දැන් පුජ්‍යලයා තේරුම් ගන්න එපා නේද? පුජ්‍යලයාගේ ගුණධර්ම තේරුම් ගන්න. ඒ වාගේ තමයි එක එක රූපයක් එක එක නාමයක් එක එක ලක්ෂණය රසය පච්චුපට්ඨානි පදට්ඨානි යන හරියට තේරුම් ගන්න ඕනේ. දැන් වස්තු රූප හයක් තියෙනවා අපේ සත් සංතාන තුළ. ඒකට කලාප වශයෙන් 23ක් අහුලන්න තියෙනවා. ඊළඟට ඉතින් රූප ධර්ම වශයෙන් 28ක් අහුලන්න තියෙනවා. ඊට පස්සේ කොටස් 42 කියලා තියෙන ධාතු කොටස් 42 රූප කලාප වෙන් වෙන් වශයෙන් අහුලන්න තියෙනවා. කොහොම බැලුවා මේක අභ්‍යන්තර ඔක්කොම දකින්න ඉන්නවා ඉස්තර වෙලා. ඊට පස්සේ බාහිර රූප කලාප බලන්න ඕන අවිඥානික වස්තු වල මේ අඳපුටු ඇතුළේ කොට මේක ආදී කුටියක නම් කුටියේ මේ බාහිර ගස් කොළන් වල ජලයේ පරවත වල කඳු වල ඔක්කොම බලන්න ඕන. ඊට පස්සේ සත්‍ය සංතාන තුල බලන්න ඕන බහිද්දා. ඒ ඔක්කොම දැක්ගත්න් පස්සේ ඒව හේතුඵල බලන්න තියෙනවා. මේ ඇතුළේ මොන මොන හේතු වෙනද කියලා බලන්න අතීතයට යන්න ඕන. ඒ චිත පරම්පරාව ඉතින් ඊට පස්සේ හේතු ටික අල්ලා ගන්නවා. හේතු ටික අල්ලා ගත්තන් පස්සේ තමයි ඒ සම්වර්ධනයට හැරෙන්නේ. එතකොටයි ත්‍රිලක්ෂණය. ඊට කලින් ත්‍රිලක්ෂණය කරන්නේ. ධිට්ඨි විසුද්ධිය කියන්නේ නාම රූප පරිග්‍රහණය. ඊළඟට සංඛාර විසුද්ධිය කියන්නේ ප්‍රත්‍ය පරිග්‍රහව දෙකම ත්‍රිලක්ෂණය කරන්න තියවස්තා. ඒ දෙකෙන්ම කරන්නේ චිත්තචෛසික ධර්ම සියල්ලම වෙන් කර ගැනීම. හේතුඵල සම්බන්ධයත් අවබෝධ කරගෙන ඊට පස්සේ තමයි ත්‍රිලක්ෂණ විපස්සනා වශයෙන් සම්මර්ෂණය කරන්නේ. සත්‍රාලී සාකාරයට හරවලා එක ක්‍රමයේ ලේසි කියන්නේ ඒක අනුපිළිවෙලක් තියෙනවා. සත්‍රාලී සාකාරයෙන් ගිහිල්ලා තමයි උද්‍යව්‍ය ඥානෙට වැටෙන්නේ. උද්‍යව්‍ය ඥානෙකින් බොහොම ගැඹුරට කරන්න තියෙනවා. මේ සමපන්නස් උද්‍යව්‍ය ආකාරයයි ඊළඟට දැන් අර රූප සත්‍යක අරූප සත්‍යක කියලා ක්‍රම 14කට බලන්න තියෙන වෙන වෙනම ඒ ටික සම්පූර්ණ කළන් පස්සේ තමයි භංගානුපස්සනාවට හැරෙන්නේ. ඒකෙදි ඒ වස්තු ධර්මයි චිත්තචෛතසික ධර්ම කොමිනේ කරන්න ඕන වෙන වෙනම ඒ අවස්ථාවේ තමයි අනිත් ඥාන සියල්ල තේලෙට කාලකට ගත හැකියි. භාතිපට්ඨාන ආදීනව නිබ්බිදා මුංජිතු රාමිත පටිසංක සංකාරූපේක ඔය ටික පහළ වෙන්නේ. මේ සංකාරූපේක කියන අවස්ථාවට එනකොට විපස්සනා කළ අවසානයි කොටින් කියනවනේ. විපස්සනා කළ අවසාන වෙනකොට ඔහුගේ සිත අර චතුර්ථ ඥාන තරම තීර්ථක් වඩා ප්‍රභාසන චිත්ත සමාධියකටපත් වෙනවා. ඒක තමයි නිවන් දැක්වා වගේ තියෙන්නේ. නිවන් දැක්කා නෙමෙයි. මෙතර අවස්ථාවකටපත් වෙන විපස්සනා කළ අවසන් වෙනවා. අරිසර උපමාවක් තියෙනවනේ විසුද්ධි මාර්ගයේ තවත් තැන් වල තියෙනවා. ගෙදරකට ණයෙක් ආවා. ඉතින් ණයා දැන් තැන් තැන් වල හැංගි හැංගි ඉන්නේ. තින්ගනවා යා. ඉතින් ගෙදරට බාවෙලා ඔක්කොම එළියට පනිනවා. මේ ඥානවන්ත කෙනෙක් මොකද කරන්නේ? අද අජපත දණ්ඩ කියලා තියෙනවා. ඒ සර්පයන් අල්ලන මොකද්ද කෙවිතා. ඒකේ මේ අගට තියෙන මෙහෙම දෙබල. දෙබල කියන්නේ අර සතුන්ද හින්දා නොවි සතාගේ බෙල්ලට තියන්නේ. ඉතින් මේ මිනිස්සයා ඒක අරගෙන සොයනවා මුළු වල තැන් තැන් වල හොයනවා. හොයලා හොයාගත්තා. හොයාගත්තට මේක අල්ලගන්න උපායය තියෙන පස්සේ බලන්නේ මොකක්ද? ඊට පස්සේ බොහොම සූක්ෂම විදියට මෙයාගෙන් දෂ්ට කරව ගන්නෙත් නැතුව අල්ලගන්නත් ඕනේ. අල්ලගන්න ඉතින් එයා මොකද කරන්නේ? එක්ක සතාගේ ඇඟට යමක් බර එකක් කියලා බෙල්ලට තියෙන අධිපත දණ්ඩ කියලා බෙල්ලට තොණ්ඩුවක් දානවා. තොණ්ඩුවක් දාලා අල්ලගන්න කියන්නේ දෂ්ට කරගන්න නැතුව තොණ්ඩුව දැම්මෙන් පස්සේ සතාට දුවන්න බෑ. මේ ඉල්ලනවා අර දණ්ඩේ. ඉල්ලගත්තාම ඌට ඉතින් දෂ්ට කරන්න එහෙම යන්න බෑනේ. ඊට පස්සේ ඒක නම් මල්ලකට හරි දාගන්න මල්ලකට භාජනයකට දානවා. දාගෙන කට වහලා ගෙනියනවා. ඈත කැලේ ගෙනිහිල්ලා හුඹහකට හරි අන්තරිතෙන් දාලා ඒ යට යන්න පුළුවන් ඇටියට විවෘත කරලා ඉක්මනින්ම හැරිලා එනවා.
එතකොට ඇවිල්ලා ගෙදර ආවම මොකද වෙන්නේ? හරිම සැනසෙල්ලයි. අර බය තැති ගැනීම මහන්සි ඔක්කොම සංසිඳුණා. මුලින් ලොකු බයක් ඇති වුණානේ මෙයා දස්ස කර ගන්න නැතුව මේකෙන් බේරෙන්නත් ඕනේ. ඒ වගේ තමයි ඔන්නෝ විපස්සනා වීති තේලිය. දැන් ඉස්සෙල්ලාම සර්පෙක් ඇවිල්ලා කිංග ගත්තා. දැන් ඒකේ හැදෙන බුදුබණ අහලා මේ ස්කන්ධ පංචකයේ දුක බව වටා ගත්තා. දැන් ඉතින් මේ ස්කන්ධ පංචකයේ මොකන්ද මේක අභ්‍යන්තරේ සොයන්න පටන් ගන්න. ඒක තමයි විපස්සනාට ඇතුළත් වීම. මුලින්ම සර්පයා හොයනවා වගේ තමයි නාම රූප ධර්ම සෙවීම. ඉතින් සොයලා බොහොම අමාරුවෙන් මුළු වෙන දැන් වල හොයලා හොයාගත්තා වගේ තමයි අස්සක් මුල්ලක් නැහැ මේ නාම රූප ධර්ම ඔක්කොම අරමුණු කර ගැනීම. එකින් එකට එකින් එකට. මොකද මේ මිනිස්යාත් අර ගෙදර තියෙන බඩු හෙමින් ඇඩ් කර කර ඇඩ් කර කර තමයි මේ බලන්නේ. සතා සෝත ගන්න හොයා ගන්න. ඊට පස්සේ ඉන්න තැන දැක්කා. ඒ දැක්කා වගේ තමයි දැන් නාම රූප සියල්ල දැක ගැනීම. ඊට පස්සේ දැන් මේක අල්ලා ගන්න ඕනනේ දෂ්ට කරවා ගන්න නැතුව. ඒ කියන්නේ මේ නාම රූප ධර්මයන් කියන්නේ ඇලෙන්නේ බැඳෙන්නේ මුලාවන්නේ නැතුව විපස්සනා කරන්න ඒ ගැන හිතෙනවා. ඒ වගේ තමයි අර සතා අල්ලා ගන්න උත්සාහ කෙරෙන්නේ. ඒකට තියෙන උපකරණයක් ගන්නවා. ඒ උපකරණෙන් මේ සතා කොහොම හරි ගුවන්න පයින්නේ නැතුව අල්ලා ගන්නවා. අල්ලගෙන භාජනයකට දා ගන්නවා. ඒ වගේ තමයි දැන් නාම රූප සියල්ල අරමුණු කරගෙන උද්‍යාවිය ඥානයට බැහැ ගැනීම. දැන් අල්ලගෙන ඉවරයි. උද්‍යාවියට දැන් බැසගත්තා. බැසගෙන දැන් ඉතින් දැන් මෙයාගේ අතමිදීමේ ක්‍රම තමයි හොයන්නේ. ඒක තමයි විපස්සනාව. ඉතින් අතමිදීමේ ක්‍රම ඉස්සරහගෙන නාගයා සර්පය ගෙනිලා ඈත කැලෑවට දාලා ඉතින් ගෙදර ඇවිල්ලා දැන් වාඩි වෙලා හුස්ම අරිනවා මහන්සි අරිනවා. ගෙදරත් යනවා කියලා මෙහෙමයි මේක අත්හැදී කියලා. ඒ වගේ අර සංකාරූපේකා ඥානෙට ගියන් පස්සේ ඉතින් ඔක්කොම දැක්කේ දේවල් නිදියේ දේවල් නිදලා අවසන් කළා. ඊට පස්සේ ලොකු සාන්තියක් හිතට සැනසෙල්ලක් ඇති වෙනවා. නමුත් තාම නිදාගෙන ආයෙත් සර්ප එන්න පුළුවන්. එසේ නැති වෙන ඊට පස්සේ මම බලා ගන්න ඕනේ. ඒ වගේ තමයි ඉතින් මාර්ගඵල ප්‍රතිලාභය. මේ අපේ කතාව සඳහන් කරන උපමාව. අනිත්‍ය සංඥාව දුක්ඛය බහුල වශයෙන් වැඩිම තුළින් අනාත්මය ප්‍රකට වෙනවා. යම්පන අනිත්‍යං දුක්ඛං වාතං සුඛං වාති දුක්ඛං බන්තේ යම්පන අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලානුසං සමනුපස්සිතං ඒ ධම්මම ඒසෝමස්මි ඒසෝමි අස්සාති නොහෙතං බන්තේ. අරේ කියන්නේ යමක අනිත්‍ය නම් දුක නම් ඒක මේ දෙයට ආඥා කියලා හිතන්න සුදුසුද? එතකොට අනිත්‍ය නම් දුක නම් ආඥා නෙමෙයි ස්වයං බවක් නෑ. ආත්මය කියන්නේ යංගෙද ස්වයං විභාවයක් තියෙනවනේ. එහෙම එකක් නෑ. කෙනෙකුත් නෙමෙයි කෙනෙකුගෙත් නෙමෙයි. මේ වාතන අත්නියක්. ආත්මයකුත් නෙමෙයි ආත්මයටයි දෙයක්කුත් නෙමෙයි. ඒ නිසා ඒක අනාත්මයි. කියලා වචනේ බුද්ධ වචනේ සඳහන් වෙනවා. ඒ නිසා තින්නේ දැන් අබුද්ධෝත්පාද කාලවල අනිච්ච දුක්ඛ දෙක නම් වැටහෙනවා. අනාත්ම වටහා ගන්න කරමුනේ. මොකද බුදුරජාණන් වහන්සේ වැනි ශාස්ත්‍රෝගින උපදේශ නැහැනේ. මොකද ආත්ම දෘෂ්ටියෙන් එන්නේ ඉන්නේ ශාස්ත්‍රය. ඒක නිවාගෙන ගඩා ගන්න බෑ. නැත්නම් සාමාන්‍ය අබුද්ධෝත්පාද කාලවල භාජනයක් හදන අනිච්චං කියන කකුලක් පුනාන දුකයි කියලා. නමුත් අනාත්ම කියන්නේ නැහැ. අනාත්ම කියන්නේ ඒක වටහා ගන්න බෑ ලීසි. දැන් ඉතින් මේ Hindu ආගමේ ඉතින් අනාත්මය වටහා දෙන්න බෑනේ. ඒකොල්ල සදාකාලික ආත්මයකට යනවා. ධ්‍යානවල ඒකයි බලාපොරොත්තු. දැන් මහායානිකයන්ගේ තියෙන හැමයි. ඒගොල්ලෝගේ ධාතු දෘෂ්ටිය තදින් තියෙන්නේ. දැන් බුදුරුණත් ඉහිලා දැන් ඉහෙල තැනක ඉන්නවා.
ලෝකයාට අනුකම්පාවෙන් උදව් කරනවා. ඒ කියන්නේ ආත්මයක් හැමදාම තියෙනවා කියලා හිතෙනවා. නමුත් යම කනිච්ච නම් දුක නම් කොහොමද ආත්මයන්නේ? වෙනස් වෙනවා. වෙනස් වෙනවා නම් එතන සීලයක් තියෙනවා. ඒක තමයි දුක කියන්නේ. අවිඥානික සවිඥානික හැම දෙයකටම එක තියෙනවා. අභිධර්ම පිටකය හොඳට ප්‍රගුණ කරපු කෙනෙකුට නාම රූප පරිච්ඡේද ඥානෙ සම්පූර්ණ කරගන්න පුළුවන්. තනියෙන් දැක ඒක උදව් වෙනවා. ගුරුවරයෙකුගේ උපදේශ ඕනේ. අභිධර්මයෙන් දන්න කෙනෙකුට ඒවා තේරුම් ගැනීම පහසු වෙනවා. ඒකයි තියෙන පහසුව. දැන් අභිධර්ම ගත්තාය. ඒ විපස්සනාවේදී අර ඒ කරුණ දන්න නිසා ගුරුවරයෙන් උපදේශයක් හරියට ලැබෙන නිසා ඒ සියල්ල ලේසි ලේසියෙන් ඉක්මනින් ප්‍රගුණ කරගන්න පුළුවන්. මොකද හැප්පෙන්නේ ඒක ගැටෙන්නේ නැතනක නවතින්නේ නැහැ. ලේසියෙන් පුළුවන් වෙනවා. ඒක තමයි මේ ධර්මයේ අවශ්‍යතාව. දැන් එහෙම දැනගත්ත කෙනෙක්ට කෙලින්ම සම්මසන වගේ කරන්න බැරිද? කෙලින්ම කරන්න බෑ. කෙලින්ම කරන්න බැරි ඉස්සෙල්ලා අරවෙන් කරගන්න ඕනේ. දැනගත්තට ඒක සුතමයෙන්නේ. ඒ සුතමය ඥානයෙන් දැනගෙන ඊට පස්සේ සමාධිය පිහිටලා හෙන් දකින්න වගේ රූප කලාප නාම කලාප දකින්නේ. ඒ පස්සේ තමයි සම්මසනය කරන්නේ. නැත්නම් අරක සුතමය වශයෙන් කරන සම්මසනයක් වෙනවා. භාවනා මේ සම්මසනයක් වෙන්නේ ඒකේ අර චිත්තචෛසික රූප ධර්ම කොම ඒ විපස්සනා නෝනට අදාළ මනසිකාරයෙන් වෙන් කරගත්තම පස්සේ කයි නෑ මමගේ අක්ෂි දෙන්නේ මමගේ යන්න පුළුවන් උපදෙස් පිට ගිය උපදෙස් නෝන පිට ගිය තමයි අපි දහවන්නේ කරනවානේ ගුරුවරයා කියනවට වඩා තමන් කරන්නේ යනවා ඊට වඩා ඉගෙන ගන්න ගිය ඇති අතරමං වෙනවා එහෙම වෙන තියෙනවා ඒ නිසා දැන් දන්න දේවලත් ප්‍රමාණිකෝල අනුකිරිලකින් යන්න ඕනේ ඒකකට ඒක වෙනසක් වෙනවා